Aibowan Rupamani Prakriti. Mama Shikayaka Nayaka. Mama Chamindra Gunarat. ජනාධිපති මහින්ද රාජපක්ෂ බැතිතුමා හෙට එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරය අමතයි. ඊට සහභාගී වීම සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමා අදාළව නිව්යෝක් නුවරට ළඟා වූ බව ඒ සිටින අප විශේෂ වාර්තාකරු පවසයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට රාත්‍රී 11:30ට සමුළුව ඇමතීමට නියමිතය. තවත් රටවල් 98ක නායකයෝ සමුළුවට සහභාගී වෙති. රූපවාහිනියේ මොහන් කරුණාරත්න නිව්යෝක් සිට ගෙනෙන වාර්තාවක්. එක්සත් ජාතීන්ගේ 68 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ඇතුළු දූත පිරිස නිව්යෝක් නගරයට ළඟා වුණා. වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවා. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාද සිල්වා, දලස් අලහප්පෙරුම, විදේශ කටයුතු පිළිබඳ අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ද දූත පිරිසට එක්ව සිටිනවා. ලෝකයේම පිළිගෙන තිබෙන දෙයක් තමයි ශ්‍රී ලංකාව දැන් ආර්ථික වශයෙන් ඉතා වේගෙන් ඉදිරියට යන බව. ජනාධිපතිතුමා මෙතනට පැමිණ එතුමාගේ කතාවේදී සඳහන් කරනවා, මා දන්නවා අපගේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් අප ලබා ඇති දියුණුව. අප අභ්‍යන්තර වශයෙන් තිබෙන වෙනස්කම් තුලනය කිරීමට ගෙන ඇති පියවරත් සඳහන් වෙනවා ඇති. ඒ සමගම ජාත්‍යන්තර වශයෙන් ජනාධිපතිතුමා සම්බන්ධ වෙනවා සාකච්ඡා කිහිපෙමටම ජනාධිපතිතුමා හමු වෙනවා ද්විපාක්ෂික වශයෙන් තවත් රාජිනාකයන් කීප දෙනෙක්ම. තවත් කරන දෙයක් තමයි ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුම සමු වෙනවා මෙහිදී. මේ ප්‍රතිඵලයක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ සංවර්ධනයට අදාළ අන්දමේ ආයෝජන ඔවුන් ලංකාවට ගෙනෙනවා ඇති කියා. ඒ සමගම සමාජයේ වශයෙන් බලපෑම් කරන්නට පුළුවන් ආයතන කීපයක් සමගත් ජනාධිපතිතුමා සම්බන්ධ වෙනවා. ඉහළ මට්ටමේ යුද සංගම් කීපයක් එතුමා හමු වෙන්නට එනවා. මේ රටේ අප දන්න කරුණක් තමයි යුද සමාජය ඉතාම ඉහළ බලපෑමක් කරන සමාජයක්. දෙවන ලෝක යුද්ධයෙන් පසු නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීමට රටවල් අතර සාමූහික එකඟත්වයක් සහ සංවාදයක් ඇති කිරීම අරමුණු කරගනිමින් 1945 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගනු ලැබුවා. එහි ප්‍රථම සමුළුව රටවල් 51ක සහභාගීත්වයෙන් 1946 වසරේ ජනවාරි මාස 10 වන දින ලන්ඩන් වර වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී පැවැත්තුණා. එතැන් සිට සෑම වසරකම සැප්තැම්බර් මාස 3 වන සතියේ අඟහරුවාදා දින මහා මණ්ඩල සැසිවාරයේ පැවැත්වීමට පියවරගෙන තිබෙනවා. 1955 වසරේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අත්වල බැඳගත් 65 වන රටවලට පත්වීමද විශේෂත්වයක් වුණා. ලොව සියලු රටවල් ඉදිරියේ පැන නගින ප්‍රධාන ගැටලු වාර්ෂිකව සංවාදයට ලක්වෙන අතර 2000 වසරේදී ඇති කරගත් සහස්ත්‍රක සංවර්ධන අරමුණවල ප්‍රගතිය පිළිබඳව මෙවර සමුළුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. ත්‍රස්තවාදයේ පිටු දැකීම සහ කාලුගුණික විපර්යාසයන් කෙරෙහිද රාජ්‍ය නායකයන් අතර මෙවර සමුළුවේදී අවධානය යොමු වීමට නියමිතව තිබෙනවා. සහස්ත්‍රක සංවර්ධන අරමුණු සහ තිරසාර සංවර්ධනය තේමා කරගත් එක්සත් ජාතීන්ගේ 68 වන මහා මණ්ඩල සැසිවාරය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් එකක් වෙනවා. එමෙන්ම දශක තුනක කාලයක් පැවති යුද්ධය අවසන් කර තිරසාර සංවර්ධනය වේගයෙන් ළඟා කර දුන් රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මෙවර සමුළුවට සහභාගී වීමද සුවිශේෂී අවස්ථාවක්. මම මොහන් කරුණාරත්න ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිට. වයඹ පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ දයාසිරි ජයසේකර මහතා පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාපලාභිය බවට පත්වේ. ඔහුට හිමි වැඩි ඡන්ද සංඛ්‍යාව 336,327කි.
Dayasiri Jayasekara Mahata, Kurunegala Districten, Devana Sthanayata Pat, Johan Pranandu Mahatata Wada, Manapa 2184ක් ලබා සිටි. මීට පෙර 1993 වසරේ පැවති පළාත් සභා ඡන්ද විමසුමේදී බස්නාහිර පළාත් සභාවට තරඟ කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මනාප ඡන්ද 298457ක් ලබා තිබින. හිට ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබේ. හිමිව ඇති මනාප සංඛ්‍යාව 47014කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි ප්‍රමාණයක් හිමිව ඇත්තේ ජේ.සී. අලවතුවල මහතාටයි. එම සංඛ්‍යාව 33960කි. වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් ප්‍රසන්න සෙන්වත් මහතා මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ සඳහනෙන් මනාප 62996ක් ලබා හිටපු පළාත් සභා මාත්‍ය සනත් නිශාන්ත මහතා පළමු තැන හිමි කරගෙන සිටී. පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ අශෝක වඩිගමංගාව මහතාට මනාප ලැයිස්තුවේ හිමි වැත්තේ නවවන ස්ථානයයි. හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතාගේ ඥාතියෙකු වූ නිලන්ත විමලවීර මහතා පරාජය වී තිබේ. ඔහු මනාප 11728ක් ලබා ලැයිස්තුවේ 15 වන ස්ථානයේ පසුවේ. පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි ප්‍රමාණයක් හිමි වැත්තේ ඩොන් හෙක්ටර් හයිජනස් මහතාටයි. මහනුවර දිස්ත්‍රික් සඳහන මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේ හිමි කර ගැනීමට අනුරාධ ජයරත්න මහතා සමත්ව සිටී. ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 107644කි. හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාට මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමි වී ඇත. ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 70171කි. මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ පළමු තැන හිමි වැත්තේ අසත් සාලි මහතාටයි. සංඛ්‍යාව 55395කි. අසත් සාලි මහතා කොළඹ හිටපු නියෝජන අග්‍රාධිපතිවරයෙකි. මාතලේ දිස්ත්‍රික් මනාප ඡන්ද වලින් ප්‍රථම ස්ථානයේ හිමි කර ගැනීමට ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා සමත් විය. ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 51591කි. මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි ප්‍රමාණයක් රංජිත් අලුවිහාරේ මහතාට හිමිව තිබේ. එය 29545කි. අලුවිහාරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ආර් මුත්තයියා මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහනෙන් වැඩිම මනාප ලබා සිටි. එම සංඛ්‍යාව 50601කි. හිටපු පළාත් සභා මාත්‍ය නිමල් පියතිස්ස මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සාලිය බණ්ඩාර දිසානායක හා ජයරත්න දිසානායක යන මහත්වරුන් පරාජය වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප හිමි කරගෙන ඇත්තේ KKP දාස මහතායි. ඡන්ද 21972ක් ඔහුට ලැබී ඇත. ඉලංගේ තමිල් අරසු කච්චි යාපනයේ දිස්ත්‍රික්කයට තරඟ කළ සීවී විග්නේශ්වරන් මහතා උතුරු පළාතේ වැඩිම මනාප ලබා ඇත. එම සංඛ්‍යාව 132256කි. කිරිරච්ච දිස්ත්‍රික්කයට ඉලංගේ තමිල් අරසු කච්චියෙන් තරඟ කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා පරාජය වීම විශේෂත්වයකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා උතුරු පළාත් සභාවට මෙවර තේරී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු පළාතේ වැඩිම මනාප හිමි කරගෙන ඇත්තේ යාපනයේ දිස්ත්‍රික්කයට තරඟ කළ කන්දසාමී කමලෙන්ද්‍රන් මහතායි. මනාප 13632ක් ඔහුට ලැබී තිබේ. පළාත් සභා ඡන්ද විමසීමේදී දිවයිනේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයෝ කිහිප දෙනෙක් මාධ්‍යයට මෙසේ අදහස් පළ කළහ. 22 බලවේග වලට හොඳ පණිවිඩයක් දීලා තිනවා. විකල් ජනාධිපතිතුමත් එක්ක මේ රටේ අතේ බහුතරයක් ජනතාව එතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් එතුමාගේ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා කියන පණිවිඩය මේ මැතිවරණයේදී බොහොම පැහැදිලිව දීලා තිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද එක්සත් ජාතික පක්ෂ ඇදලා තියෙන තත්ත්වය ඉතාම භයානකයි. එක්සත් ජාතික පක්ෂ 37 දෙනාම එකතු වෙලා ගත්තේ 165,000යි. තනි මට ගන්න පුළුවන් වුණා 336,000. මේ පඬවස්සෝ රාසනේ ඉතිහාසයේ නොවිරු ලෙස 9%යි හම්බෙලා තියෙන එක්සත් ජාතික පක්ෂ. හැමදාම කියනවා වගේ මැතිවරණයක් කරුණාම ඉතින් කියන්නේ පොඩි පසුබෑමක් තිබුණා, චූටි එකක් තිබුණා, චූටි නෙමෙයි නායයාමක් තියෙන්නේ. ඉතින් මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය විනාශ කරන සහ පිට මඩගහපු කුමන්ත්‍රණකාරී අතලොස්සගේ ලද පරාජයක් විදිහට තමයි මම දකින්නේ. ජනාධිපතිතුමා අපි සියලු දෙනාම ගැන ආණ්ඩුව ගැන ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් තියලා මේ සහයෝගයේ ශක්තිය අපිට ලබා දුන්නා. ඉතින් අපි පැහැදිලිවම ඒ විශ්වාසය ඒ වගේම මේ බලාපොරොත්තු ආරක්ෂා කරගෙන බොහොම නිවැරදි දේශපාලන ගමනක් යන්න අපි කටයුතු කරනවා කියන පණිවිඩයත් මෙතනදී ලබා දෙනවා. අපි ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමා මේ පළාතට කරන ලද සංවර්ධනයේ ප්‍රතිඵල අපි මේ මැතිවරණයේදීත් භුක්ති විඳින නිසා. ඒ අතර අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන තරුණ අපේක්ෂකයෙක් විදියට අපේ ගරුවද්‍රා මහත්තයාගේ පුතුණුවන්ගේ ජයග්‍රහණය අපි ඉතාමත්ම සතුටින් මේ අවස්ථාවේදී සඳහන් කරනවා පමණක් නෙවෙයි අපේ ආශිර්වාදය ඒ තරුණ අපේක්ෂකයාට උද කරනවා. පළාත් පාලන සභාව සහ ආණ්ඩුව එකට මේවා ගැන සාකච්ඡා කරලා වැඩ කටයුතු කරන්නයි ඕනේ. අපි ඉතින් එක එක
විදිහට අපි අපිට යන්න බෑ මේක අපේ මිනිසුන් මේ ඉදිරියට හොඳට ඉඳ අපි කරා ගන්න ඕන නම් අපි දෙගොල්ලොම එකට සාකච්ඡා කරලා මේවා කරන්න ඕනේ දෙමළ ඩයස්පොරාවේ කුමන්ත්‍රණ වලට හසු වී උතුරු පළාත් සභාව අර්බුදකාරී තත්වයකට පත් නොකිරීම දෙමළ ජාතික සන්ධානයේ වගකීම විය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. පළාත් සභාව දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට සහ ජාතික සමගිය ගොඩනැගීමට යොදා ගත යුතු බවද ඔහු කියා සිටියි. වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුවේ ඊයේ මේ බව ප්‍රකාශ කළේය. රජයක් හැටියට අපි කියන්නේ අපි සියලුම ජන වර්ගයන්ට සමාන අයිතිවාසිකම් තිබෙන සියලුම ජනවර්ගයන්ගේ පළාත් පදව තිබෙන අභිලාෂන්නේ පළාත් වලින් ප්‍රකාශ වීමට ඉඩකඩ සලසන ඒ වගේම ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පවත්වන්නට තරම් ගුණගරුක වූ ආණ්ඩුවක් අපි මේ තරම් විශාල ජයග්‍රහණය දෙමළ සන්ධානයේ ලබා ගන්න හැකිවීමම අපේ රජයට ලැබෙන අනියම් ප්‍රශංසාව සිංහල ජනතාවගේ එකඟත්වය නැතුව දෙමළ ජාතියට අයිතිවාසිකම් ලබා ගන්න බෑ දෙමළ ජාතියේ සහයෝගය නැතුව සිංහල ජාතියට ලංකාව එක්සත් කරගන්න බෑ දෙමළ සන්ධානයේ මේ ජයග්‍රහණය මේ දෙමළ සන්ධානයේ ඇතුලේ හොල්මන් කරනවා බෙදුම්වාදී ඒ වගේම අන්තවාදී ඒකේ පිළිමිමුවක් මේ ජයග්‍රහණය කියලා තේරුම් ගැනීම වැරදි මේ ඩයස්පෝරාවේ අරමුණු අර්බුදකාරී තනකට මේ පළාත් සභාව ගෙනියන්න ගෙනිහිල්ලා මේ පළාත් සභාව අපේ පොදුරාජ්‍ය මණ්ඩලයේ තරුණ සංවර්ධන දර්ශකයේ මධ්‍ය කාණ්ඩයේ ප්‍රමුඛ ස්ථානයේ විකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. අධ්‍යාපන සෞඛ්‍ය වැනි අංශ ගණනාවකින් දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වේ. තරුණ සංවර්ධන දර්ශකයේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේ ශර්මා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදායේ දැක්වෙන අවුරුදු 15 29 අතර තරුණ ප්‍රජාවගේ අධ්‍යාපන සෞඛ්‍ය රැකියා ප්‍රජා හා දේශපාලන සහභාගිත්වයේ යන නිර්ණායකයන්ගෙන් මේ සමන්විත රටවල් 170ක් පිට ඇතුළත් වෙයි ප්‍රජා සහභාගිත්වය අතින් ලොව 7 වැනි ස්ථානයේ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් සිටි සෞඛ්‍ය අධ්‍යාපන රැකියා අංශවලින්ද ශ්‍රී ලංකාව පළමු රටවල් 30ට ඇතුළත් වෙයි දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය පාකිස්තානය හා ඉන්දියාව සිටිනේ ශ්‍රී ලංකාවට බොහෝ පිටපසිනි තරුණ සංවර්ධන දාර්ශකය තුළ බංග්ලාදේශයට 84 වැනි ස්ථානයේද පාකිස්තානයට 89 වැනි ස්ථානයේද ඉන්දියාවට 98 වැනි ස්ථානයේද හිමිව තිබේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වයේ දරන ශ්‍රී ලංකාව තරුණ සංවර්ධන දාර්ශකයේ ඉහළ ස්ථානයකට පැමිණීම සුවිශේෂී වැදගත්කමක් ගනී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම මෙවර පළාත් සභා ඡන්ද විමසුමෙන් තවදුරටත් බිඳ වැටි තිබේ. උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා තුලින්ම ඔවුන්ට ලබාගත හැකි වූයේ 180ක් පමණි. ජනතාව මෙවර පළාත් සභා ඡන්ද විමසුමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර ඡන්ද සටනේ 3 වැනි බලවේගය වූ එම පක්ෂය දැන් 7 වැනි ස්ථානයට පත්ව තිබේ. ඇතැම් මාසනවලින් ඊටත් වඩා 15 අගයක් ගෙන තිබීම කැපී පෙනේ. මධ්‍යම පළාතේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ ඡන්ද 13887ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 0.17කි. ඒ අනුව ඔවුන් මධ්‍යම පළාතේ 7 වැනි ස්ථානයට පත්ව තිබේ. උතුරු පළාතේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් එම පක්ෂයට ලැබී ඇත්තේ ඡන්ද 228කි. එය 0.06ක ප්‍රතිශතයකි. ඡන්ද 19624ක් ලබා වයඹ පළාතින් පමණක් 80ක් හිමිකර ගැනීමට සමත් වූද පක්ෂයක් ලෙස 5 වැනි ස්ථානයේ පසුවේ 2009 පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව මෙවර සෑම ඡන්ද කොටාසියකින්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප වී ඇති බව ඡන්ද ප්‍රතිඵල තහවුරු කරයි ජනතා විමුක්ති පෙරමුණ මං අහගෙන ඉන්නවා අපේ මුකුත් වෙලා නැහැ අපි උන්න විදිහම තමයි කියලා ඒක ඇත්තින් පැදුරෙන් ආයි කොහෙට වැටෙන්න තැනක් නැහැ ඉතින් ඒක හරි ඒක නෑ ඒක නෑ පැදුරෙන් කොහෙට වැටෙන්නේ බිමට තමයි බිමට වැටුනේ කියලා බිමට වැටෙන එකට දැනෙනවා පැදුරේ ඉන්න මිනිහට පැදුරයි බිමයි අතර පොඩ්ඩක් අර බිම හීතල එච්චරයි හීතල තේරෙනවත් මං හිතන්නේ දැන් නාඩි වැඩ කරනවා කියලා ඒ හින්දා පැදුර බිමට ගියත් පැදුරම කියලා තමයි හිතන්නේ ඒක හරි ඒක සාමාන්‍යයෙන් ඒක බලාපොරොත්තු වෙන පුළුවන් ප්‍රතිචාරයක් දෙවුල පිටියේ දිවිනගුම ධාන්‍යාගාර සහ වෙළඳ සංකීර්ණයේ විවෘත කෙරේ මේ දිවයිනේ ප්‍රධානතම සහල්තොක වෙළඳපළකි භූමිය අකර 5ක් පමණ වේ. ධාන්‍ය මෙට්‍රික් ටන් 60,000ක් ගබඩා කළ හැක.
ව්‍යාපාරිකයන් 76 දිනකට පහසුකම් සැලසේ. දෙවන අදියර යටතේ සිට සැලසෙන ව්‍යාපාරික පිරිස 115 දෙනෙකි. මර්ධගහමුල වේදපොළේ දෛනික සහල් අලවිය කිලෝ ලක්ෂ 5කට අධිකය. දෙවෙනිටම සාධාරණ මිලට සහල් අතුරු ධාන්‍ය වර්ග බෙදා හැරීමට මෙමගින් හැකි වේ. ශ්‍රී ලංකාව යලි ධාන්‍යාගාරයක් බවට පත් ව ඇතැයි අද පැවති උත්සවයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතා පැවසීය. අපේ රට නැවත වරක් ඒකීය රාජ්‍යයක් බවට පත් කරපු මුළු ශ්‍රී ලංකාව තුලම ශ්‍රී ලංකා ජජය දෙන තත්ත්වයට පත් කරපු යක්ෂකම් නැතුව ලංකාවේ ඕන තැනක ඉවත් වීමේ අයිතිය මේ රටේ ජනතාවට ලබා දීපු අධිකරු ජනාධිපතිතුමා එතුමාගේ පාලන යුගයේදී අත වාරයක් අපේ ශ්‍රී ලංකාව ධාන්‍යාගාරයක් බවට පත් කරන්න හැකියාව ලැබුණා කියන එක මේ අවස්ථාවේදී අපි ආඩම්බරෙන් සිහිපත් කරන්න ඕන. නියුච්ච මාත්‍ය ලසන්තල ගියවන්න ප්‍රශ්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහතුරුද මේ අවස්ථාවට එක්ව සිටියහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරග කොට ජයගත් රිෆ්කාන් බජුදීන් මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වේ. දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ඊයේ මේ පහර දීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පවසයි. බදුදින් මහතා සිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ආධාරකරුවන් පිරිසක් සමග තම ගම්මානය වන මන්නාරම තාරාපුරම් වෙත ගිය අවස්ථාවේ මැර ප්‍රහාරය එල්ල විය. තුවාල ලැබූ තිදෙනෙක් මන්නාරම රෝහලට ඇතුළත් කරනු ලැබූහ. වාහන දෙකකට හා ත්‍රිරෝද රථ දෙකකට ද හානි සිදු කර ඇත. මන්නාරම පොලිසිය පරීක්ෂණ පවත්වයි. දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් මන්නාරම සහ අඩම්පන් ප්‍රදේශවල සන්ධාන ආධාරකරුවන්ගේ නිවෙස් ඉදිරිපිට රතිඥා සහ ඩයිනමයිට් ද පුපුරවා හැර තිබේ. සකකරුවන් නීති හමුවට පමුණුවන්නේ ප්‍රදේශවාසී හු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. පුවත්ගොනුව විශේෂාංගය දැන්. රාජ්‍ය සේවක උපහාර නයෝජනා ක්‍රමය යටතේ ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය සේවකයන් 450 දිනකට නිවාස ණය පිරිනැමේ. වෙන් කළ මුදල රුපියල් 1,30 ලක්ෂයකි. උත්සවය අමාත්‍ය මල් විරංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන. අමාත්‍ය පියසේන තමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පත්‍රිණ යන මහතුරුද සහභාගී වූහ. රුපියල් ලක්ෂ 60කට අධික හෙරොයින් ග්‍රෑම් 415ක් සමග 30 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. දෙහිවල පොලිසිය වැටලීම කළේය. ප්‍රධාන සැකකරු පියරත්නාරාම පාරේ කුලී නිවසකදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු නෙළුව ප්‍රදේශයේ පදිංචිකරු වෙති. සෙසු සැකකරු බර්ලස්ගමුව සහ දෙහිවල පදිංචිකරු වූ වෙති. පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවි කළ ගම්පහ නගරයේ වෙළඳුම් පිරිසකට නඩු පැවරේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැටලීම කළේය. සකස් කළ ආහාර වර්ග රසක් හා පළදුව බිත්තර තොගයක් විනාශ කෙරිණ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොකිරුණු පානීය ජල බෝතල් තොගයක්ද සොයාගනු ලැබීය. 2014 දැයට කිරුළු ජාතික සංවර්ධන වැඩසටහනට පූර්වගාමී ජංගම සේවා මගින් වරකාපුල ග්‍රාම සේවා වසම් 57ක ජනතා ගැටළුවලට කඩිනම් විසඳුම් ලැබේ. උපැන්න හා විවාහ සහතික ජාතික හැඳුනුම්පත් විදෙස් සහ වාහන බලපත්‍ර ආශ්‍රිත ගැටළු රසක් විසඳුම් ලැබීය. වෛද්‍ය සායනද පැවැත්වෙන. 20,000ක් පමණ ඊට සහභාගී වූහ. ශ්‍රී ලංකා නවසීලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන සෞදින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම දිනේ අද තරගයේ පැවැත්වෙන ඩබල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසි වාසිදිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. දිනේ නිමාවන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩලු තුනකට ලකුණු 360ක් ලබා ගත්තා. දක්ෂ ප්‍රතිහරණයක නිරත වූ කෞශල් සිල් වාඩොත් වි ලකුණු 150ක් රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 84යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 80යි. පන්දුවීමේදී ඩොෂ් බ්‍රැක්වෙල්, මැට් හෙරි සහ ඇන්ටන් ඩිවිච් කඩුල බැගින් බෙදහෙළුවා. හෙට තරගයේ දෙවන දිනය. බස්නාහිර සබරගමු සහ මධ්‍යමන පළාත්වලද ගාල්ල මාතර දිස්ත්‍රික්කවලද හෙට විටින් විට වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ වර්ධනය වේ. අයිස් පතිත වීම, අකුණු ගැසීම මෙන්ම තද සුළඟ ඇතිවිය හැක. එහි වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සමකපගේ ප්‍රධාන ප්‍රකාශනය මාවත පත්වන. මිලක ප්‍රතිවිකාශ රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න.